බෝ සුබ දවසක්. දශක කිහිපයක සිට අපි කතා කරන්නේ මානව දියුණුවේ මිනුම් දැ්ඩක් ලෙස සක්ෂරතාවය පිළිබඳවයි. නමුත් වර්තමානයේදී අපි කතා කරන්නේ ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳවයි. විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණයේ දැවන්තවර්ධනය නිසාවෙන් ආයතනික වශයෙන් සුවිසල් වෙනසක් අත්පත්කරගෙනීමට හැකියාව ලැබිල තිබෙනවා. මෙන මේ පිළිබඳව කතා කිරීමේදී තොරතුරු පලදායිලස කළමනා කරණය කරමින්, ශ්‍රී ලංකා පාල්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණය හැසිරවීමේ වගකීම පැවරෙන්නේ තොරතුරු පද්ධති හා කළමනා කරන දෙපාර්තුමේන්ව වෙදටයි. ඉතින් අදදවසේ අපි සූදානම් මේ දෙපාරිතුමේන්තුව පිළිබඳ කතා කරන්නට ඒ සඳහා සුද්දසුම පුද්ගලයක් අප සමඟ සම්බන්ධ වෙනවා තොතුර පද්ධති හා කල්මනා කරන දොර්මේන්තුවේ අධ්‍යක්ෂ මහිස්් පෙරම් හ . නයි අපි දන්න ශ්‍රී ලංකා පාලිමේන්ත්‍රේ තොරොතුරු පදධති හා කල්මනා කරන දෙපාර්තුමේන්තුව කියල කියන්නේ වගකීම් බ්‍රාශියයක් කරපෙන්න්නාගත් දෙපාර්තුමේන්තුවක්. මේ සාකච්ඡාවට මුල්ල පිරීමක් වශයේ නොබ දෙපාර්තමේන්තුවේ ආරම්භේ පිළිඳසාකච්චාකර තොරතුරු සන්නවේදන තොරතුරු තාක්ෂණ දෙපාර්මේන්දවේ ආරම්භේ ඇතිවෙන්නේ දෙදස් හතර වර්ෂය මහ මහලෙකන්තුමා වශයෙන් කටිුතු කරන දම්මික දසනයක මහතයයි වෙනකොට නියෝජ මහලයකම් එතුමා ව්‍යාපෘතියක් පටන්ගත්තා පාර්ලිමේන්ටු නම්්‍ය කරණය කියලා මොඩනයිසේෂ පාලිමෙන්ට් කියලලා ඒ ්‍යාපෘතිය මූලික අංගයක් තමයි මේ පාර්ලිමේන්තුුවට තොරතුරු සන්නවිධන තාක්ෂණය හඳුනවාදීම. එතකොට ඒක ආරම්භයක් වශය තයි තොතුරු සංවිධන තාක්ෂණපාර්මේන්තු ආරම්භවෙන්නේ. එතකොට අපි ආරම්භවන දස් හතර වර්ශයේදී පාර්ලිමේන්තුවයි අටවැනි දෙපාර්තුමේන්තුව වශෙන් තමයි තොතුරු තාක්ෂණ දොර්මේන්තුව පාලිමේන්තුළ ස්ථානයවෙන්නේ. හොඳයි ඒවගේ තමයි අපි දන්නවාේ තොරතුර තාක්ෂණ දියුණුවත් එක් ම අද ලෝක අත්තම් පුලක් බවට පත්වෙලා තිබෙනවා. මිනිසා මේ නිසා වගේම ආයිතනික වශයෙන් වැඩ කටයුතු සිදුකිරීමට පහස වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළටයුතු කාර්යක්ක්ෂණ විටුකරගනෑමට ඔබ දෙපාර්මේන්තුවෙන් සිදුව වන කාර්රිභාරයක් කොයි වගේද. ඉතාමත් හො යි ද පාර්ලිමේතු අප ගත්තොත් පාලිමේන්තුව මූලි වශයෙන් කාර්භාරයන් තුනක් සිද්ධ කරනවා. අපි නීති සම්පාදනය කරන අධීක්ෂණය නැතන් රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය කරනවා මහජන නියෝජනය කරනුම්. දැන් මේ මේ කාර්ය පාර්ලිමේන්තුව අවුරුදු දසක කීපයක්ත් තිස්සේ කරගෙන ඇවිල්ලතියෙනවා දැනටත් ඒකාරය සිදු කරමින් පවතිනවා. නමුත් දැම් මේ කටයුතු සිදුකිරීමේදී අපේ පර්ෂෝකරුවන් අපේ මූලික වශයෙන් මහජනතාව මන්ත්‍රීවරුන් රජ්‍ය නිල්ලධාරීන් රජයේ වෙනත් පාර්ශෝකරුවන් බලාපොරොත්තුව වෙනවා මේ කටයුතු තවදුරටත් කාරක්ෂමෝ සිද් වෙන්න ඕන කියලා ඒත් එක්කම මේ කටයුතු පාර්ලිමේන්තු තුළ පාරය දෂ්‍යව සිද්ධ වෙන්න ඕන කියලා ඒත් එක්කම මේ පාර්ශෝකරුවන්ට මේ කටයුතු එසනින් නැතැ ඔහු සිටන ලෝකෙ කුම නිස්ථානයක සිටියත් පාර්ලිමේන්තුවේ කටයුතුවලට සබන්ධ වෙලා තොරතුර එසසිින් ලබාගන්න අවශ්‍යයි කියන එක එක්කම මේ පාර්ලිමේන්තුව කටයුතුවලට වගවීම කියන සාධකය එන්න ඕන කියන කාරණයේ. එ තොරට පාර්ලිමේන්තුවේ සිද් වෙන මූලි කාරණනා තුන මෙන්න මව සඳහන් කළ හරපද්ධතියට යටඩත්තු සිද්ධවෙන්න ඕන කියන කාරණය දැන් මේ කාලේ ඉතාමත් බොහොම බොහම දැඩිව සාචාව ලක්වෙන. එතුොට ඒක ප්‍රතිපලයක් වශයෙන් තමයි මේ පාර්ලිමේන්තුවය කටයුතුවලට තාක්ෂණය මුසු කරන්න ඕන ඒ මුසුකිරීම තුළ මේ කටයුතු කාර්යක්ෂම විනිවිධභාවයෙන් පාර්ශකරුවන්ට අවශ්‍ය වෙලාවට ඒට සම්බන්ධවෙන්න හැකිවන පරිදි. නත්තං සහ වගවන පාර්ලිමේන්තුවය කටයුතු පාර්ශෝකරුවන්ට වගවන ආකාරයෙන් සිද්ධ වෙන්න ඕන කියන කාරණය ඉස්මතුවෙන්නේ. එතුො ඒකේ ප්‍රතිපල් ඒකේ ඒ එන්නේ කාරය සිදුකරන්න තමයි. මේ තාක්ෂණ දෙපාර්තමේන්ත්‍රී මූලිකම කාර්යභාරය වෙන්නේ. හොඳයි ඒවගේම තමයි මේ පවතින තත්ත්වත් සමග ශිෂං කොවිදධනම මේ අභියෝග කාරී තත්ත්වත් සමගම පාර්ලිමේන්තුවය කටයුතු ඒ අයිරිම්ම පවත්වාගැනීමට ඔබ දෙපාර්තමේන්තුවට විශාලා අභියෝගයක් පැවරුණ. කොවි ධහනමය අභියෝගය හමුව මේ කටයුත්ත සිදු කිරීමේදී ඔබ දෙපාර්තුමේන්තුව කොහොමද මේ අභියෝගයට සූදානම ඕ හොඳ එනිපනි දැ අපි ඇතටම රම දෙදස් හතර වර්ෂය තොතුරු සංවිවධන තාක්ෂණ දෙපාත්මේතු පහිටවූ හම අපිට පැවරුණ මේ තාක්ෂණය පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධ කරන එහිදී අපි ක්‍රමෝපාමිත වැඩ පිළිවෙලක් ඔස්සේ තමයි ගමන් ආරම්භ කලේ ඒක අපි හැඳින්වා ඊ පාලිම කියලා පාලිමන් කියන ව්‍යාපෘතිය අපි පාර්ලිමේන්තුව තුළ මෙතෙක් මේ අවුරුදු පහළවක් පමණ කාලේතුසේ ක්‍රියාත්ම කරලා අද අපි එක අවසන් අදීයට පමි ලතිේනෙන ැන්තොරම කොවිඩ්ඩ වසංගතය පාලිම මේ ලෝකයේ වසාගත්ත හම අපි පාර්ලිමේන්තුවක් වශයෙන් ඉතාමත් ශක්තිමත් අවධියක තමයි පැවතුන දැන් මහලකන්තුමා මේ පාලිමේන්තුව පළවෙනි කොවිටරැල්ලෙෙන් අවසානයෙන් ආරම්භ කරන්න කියලා තිීරණය කළ හම අපි දෙපාර්මේන්තුවරකුවා ඒ සඳහා ඉදිරිපත්්චකිරීමක් කරන්න කියලා කොහොමද මේ තාක්ෂණය භාවිතා කල පාලිමේන්තුව කටයුතු අප ඉසහට කරයි යන්න කියලලා අප ඒ සඳහා ඉදිරිපත් කිරීමක් කලා ඒ ඉරිපත් කිරිමතුළ මූලිකකාරණ තුනක් අපි සඳහන් කලා එක පලවෙනි කාරණය තමයි මේ පාර්ලිමේන්තුේ විවිධ අංශවල කටයුතු ඒ ඒ අංශවල ඉන්න නිලධාරීන්ට නිවසේ සිට කරගනීමට අශන පහසු ගන් සලසා දෙන්න අප කියර කියන්නේ workක් ්‍රම් හෝම් කියල එතොර ඒ ක්‍රියාවලියට අවශ්‍ය වන සියලුම පහසු ගම පාර්ලිමේන්තුව වෙනකොඩ තිබුණා ඒ අපේ අංශවල හිටිය නිලධාරීන්ට ඒ තමන්ගේ කටයුත් තම නිවසේයින්දලා ආරක්ෂිතව කරගනීමට අශන පහසුගන් සලසාදන්න පලනියක දෙවනික තමයි පාර්ලිමේන්තුවේ ගොඩක් කටයුතු සිද්ධ වෙනවා මේ කාරක සබහල් තුළ. තොේ කාරග සභහ වලට කැඳවනවා මන්ගරු සබි මන්ත්‍රියවරුම් පැමිණෙනවා රජය ලධාරින් පැමිණෙනවා ටේ මජනතාව පැමිණෙනවා එතොර අපි පලවිනිීම වශයෙන් අපි ඒ සුඳහා අවශ්‍යන විවගත් තමයි මේ මේ පර්ශකරුවන් තමන් ඉන්න ස්ථානයේ සිට ඒ කටයුතු වලට සම්බන්ධ කර ගැනීම එතකට දැනට පාර්ලිමේන්තු තුළ කාර්ග සභංක පහ හය සහ හත මේ සඳහා අපි සකස් සකස් කරලති නවා ඒ කාර්ග සභහ වල කටයුතු ඒ අදාලා පාර්ෂකරන් පාර්ලිමේන්තර පැමිණෙන් නැතුව සිදුකිරීමේ පහසුකම සකස් කරලා දීලතියෙන තුන්ගෙනුව පාර්ලිමේන්තුවක් අපිට රැස්වෙන් නැතුව දැන් අද අප පාලිමේන්තුවය සියලුම ඒ මන්ත්‍රවරුම් පාර්ලිමෙන්තුවර පැමිල්ල තම ඒසඒ සැසින්වලට සම්බන්ධවෙෙන්. නමුත් අත තාක්ෂණය පාර්ලිමේන්තු තුළ දියුණු මටම පවතිනවා පාර්ලිමේන්තුව තීරණය කරනව නම් මේ සැසන් රිමෝටලි කර නැතම් පාලිේ ඒ සිමන්ත්‍රීවරුම් පාර්ලිමේන්තුර පැමිණ නැව සිද්ද කරන්න ඒ සඳ වශ්‍යව වන යටතල විව්හය ඒසඳවශ්‍යන පහස ගම පාර්ලිමේන්තුරු දැනටම ස්ථාපනය කරලා තියුම්. එනිසාි පාර්ලිමේන්තුවක් පර්ලිමේන්තුව වශයෙන් තාක්ෂණය උපරිම් වශයෙන් භාවිතා කරලතියනො නැතැම් භාවිතා කලා මේ කොවිඩ් වසංගතයට සාර්ථකව මුණදින්. බුතුමාකිවෝ වගේම සනිවේදනය සහ තොරතුොරු තාක්ෂණය කියලා කියන්නේ මානම සබඳතා ගුඩ නංවන ශක්තිමත් කරන ප්‍රධන සාධකයක් වෙලා තිබෙනවා. එතකොට බතුමාකිවෝගේ මෙ මේ කියන කාරණාව තුලදී පොදු මහජනතාවට පාලිමේන්තුූ සමඟ සම්බන්ධවෙමින් පාලිමේන්තුව පිබඳ තොරතුර ලබාගනට පුළුවන් ූ ලශරන් පිඳද අපිමතක් කරමවා ඕ නිපුණ ැන් මෙහෙමයි අපි අපි අපේ පාර්ලිමේන්තුයේ මූලිකම පාර්ෂෝකරුවත් තමයි රටේ මහජනතාව. හ අපි මේ පාලිමේතුව පවත්වගැෑන්නේ පාලිමේන්තුවේ මමුලි කාරය භාරය වන්නේ අපේ රටේ මහජනතාවට වඩාත් හොඳ ජීවනතත්වයක් කඋදා කරන්න මයි එකට සිදු කරන්න පි නීති සම්පාදනය කරන්නේකට මුලි අධික්ෂණය කරන්නේ මහජර නිියෝජනය කරන්නේ එක ටියයු සඳ. එතවට මූලික වශයෙන් අපිට පාර්ලිමේන්තුේ අප තිබිච් අපි පාර්ලිමිතු දෙද සතර වර්ෂයේද මේ තාක්ෂ දෙපාර්මේන්තුව පවත් අප ආරම්භ කරන්නවට අපට අප මූලි ගැටලුවත්තමයි. පාර්ලිමේන්තුව සහ මජනතාව අතර තිබිට දුරස්තභාවය දැන් පාර්ලිමේන්තුව ගැන දැනගන්න මහජනතාවට තියෙන එක එකම එක මේ මූලාස්ත්‍ර ඇතමයි හැන්සාඩ් වාර්තා කියන එක එතවට මේ හැන්සාඩ් වාර්තා අපි කොහොමද එසනින් මජනතාවට ලබාදෙන්න කියෙන ගැටලු අපිට තිබුණේ ඒ අවස්ථාවයි දෙදා අතර වර්ශය හැන්සාඩ් වාර්තාවක් සගස් කරන අපි මූලික වශයෙන් සති දෙක පමණ කාලයක් ගත්තා <59an> ි තාක්ෂණ මූි වශයෙන් අපි කළේ තාක්ෂණය පාවිතා කරලා ඒ හැන්සාඩ් වාර්තා සකස් කරන්න ගතවන කාලය සති දෙකයිඉනල දවස් දෙක දක්වා අඩු කලා දැන් ඉදිරියට අප ඒ තවදුරට අඩුකරන යනවා තාක්ෂණය ාවිතා කරලා ඒ අංශේ නිලධාරන් සහ අපේ අංශේ නිලධාරෙන් එකතුවෙලා ඒ කටයුතු තවදුරටත් මූලික වශයෙන් පලදායිව සිදුකරන්න කටයුතුකර. එතවර මේ සකස් කරන හැන්සාඩ වාර්තා අපි කොහොමද මජනතාවත රැගෙනයන්. ඒ සඳහා පර්ලිමේන්තු වෙබ්ඩ ක්‍රියාත්මක වෙනවා වෙබ්බඩවයට හා සමගමීෝ පර්ලිමේන්තුු ජංගම යෙතුමක් ක්‍රියාත්මක වෙනවා එතුො ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයකුට ඒ තමන් සිරින්න ස්ථානී දලා පාර්ලිමේන්තුවත් එක්ක එසනින් සම්බන්ධ වෙලා ඒ පාර්ලිමේන්තුවේ සකස් කරන හැන්සාඩ්වාර්තාග දස් දෙෙකට කලින් පපවති පර්ලිමේතුවේ හැන්සටඩ වාර්තාතාවල බාගන්න පුළුව ඒ එක් මීටවරුදු පහලෝකට නැත්තා මීට අවුරුදු දැඟ පිසරහට ක්‍රියාත්ම කරයි යනවා එදදා නම්සය විසි ගනවල පැති හැන්සාඩ් වාර්තා පාව වෙබ්බඩව ඔසේ මජනතාවට විකාශනය කරන්න රගෙනයන්න හරවශ්‍ය කටයුතු කරනවා. ඒත් එක්කම් පාර්ලිමේන්තුව සජීවීව. ලබාගන්න ඒත් එක්කම පාලිමේන්තුවේ සිදුවන කටයුතු එ තමන්ට කැමැති භාෂාවෙන් උදාහරණයක් විදිහට දමිල මාධ්‍යයෙන් කරන මාධ්‍යයෙන් පාර්ලිමේන්තුව සුදු කරන කතාවක් සිංහල මාධ්‍යයෙන් අපේ මොන්රාගලඉ ජනතාවට ලබාගන්නවශය පහසුගම්ම පාලිමේන්තු වෙබ්බාඩ හරි ජැගම ේදතුම හහා ලබාදීලා තියනු ඒත් එක්කමාර්ලිමේන්තුව ඕනෑම නිලධාරියෙක් සමඟ පටේ මජනාවාවට සම්බදධයන්න පුළුව පාර්ලිමෙන්තු වෙබ්බඩ විහර ම තින ගැටලුවක් පාර්ලිමේන්තුර ඉරිපත් කරන්න හොට හැකව ලබෙනවා ඒත්ත එකම කාරග සභාවලට කාරක් දැන් උදාහරනයක් ඉද අපිහිතම අපි මහරගම ප්‍රදේශයවා ප්‍රදේශය ජීවත්වෙන පුර වැසි. එතොර මහරගම ප්‍රදේශය නැත මහරගම නගර සභහ පර්ලිමේන්තුවර ැඳවීම අපි සිද්ද කරනවා මහර අධීක්ෂණ කටයුත් සඳහා දාහරනැකදර අපේ කෝප නැතං රජයේ ගිනම් පිළිබඳ කාර්ග සභාවට මහරගව නගර සභාව හැඳවන අවස්ථාවන් ති නො ඒ හැඳවීම ඒහැඳවන්නවා කියන කාරණය පිළිබඳව අපේ මහජනතාවට දැනුන් දෙවා වෙබ්ඩ වී හහා ඒ අවස්ථාවන් වලදී ඒ ජනතාවට හැකියාව තියනවා තමන්ගේ තියෙන ගැටලුුවේ දාල නගර සභහ පිළිබඳව තමන්ට තියෙන ගැටලූ අර වෙබ්බඩ වී ඔස්සේ පාර්ලිමේතුර ඉදිරිපත් කර ර මංගර ලින් සඳහං කළලාආකාරයට අපි මහජනතාව සසා පාර්ලිමේන්තු අතර දුරස්ථභාව අවම කල්ලතිනෙනවා පාර්ලිමේතුව කටයුතු කාරක්ෂමෝව සිද් වෙන බව මජනතාවට කකාරක්ෂම සිද්ධ වෙනකාරයට ඒකටයු සිද්ධ කරන ලබනවා ඒක තියන වගවීම කියන පිළිබ වගවීම කියන කාරණය පි තවතුදුරට ඉස්මතු කල්ලතින. ඉනිසාම් මේ සියලු දේ පාර්ලිමේන්තු බ්ඩ වියහා ජංගම එතුම රහා මහජනතාවට අපි ලබාදීල තිනවා. දැන්ග බතුමා කිව වගේ මේ මහජනයා සහ පාලිමේන්තු වතරථයෙන දුරස්ථභාවය අවවම කරමින්. වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කිරීමේද. විශේෂය මේ අන්ර්ජාලය හර දත්ත හුවමාරු කිරීමේදී දක්. වල සුරක්ෂිත භාව ආරක්ෂා කරන්නට ඔබ දෙපාර්තුමේන්තුව ගන්න පියවර කොයි වගේ හොඳ නිපපුනි දැන් ඇතරම ොරතුරු සන්නනිවිධන තාක්ෂණ භවිතා කරනු අපිට විශේෂයෙන්න්න මූලිම අභියෝගතමයි කොහොමද මේ පද්ධතිීන් වල ආරක්ෂාව සුරකන්න කියනකට මකද ආරක්ෂිත බාව නැත්තං මේ පද්ධතිවල පැවත්මක් අපට සාතික කරන්න බෑ. එතොරට මංර මුලින්ං සඳහංගලාකාරයට අපේ කාරය මඩ්ලට අපි හැකියාව ලබා දීල ේයෙනවා ගෙදර සිට නැත නිවේසේ ට පාර්ලිමේතු කටයුතු සිද්ද කරන්න.ර් fromම් හෝම කියන ඒ සංකල්පය පාර්ලිමේන්තු තු දැන්ඩ ක්‍රියත්ක් වෙනවා. එතකොට මේ පද්ධතීන් සම්බන්ධ වෙන්නේ ඉතාමත් ඉහල ආරක්ෂිත පද්ධතීන් හර අපිකට උදාහරණ අපිකට තාක්ෂණක දක්වනවා මේ virtual VPN කියලා virtual ප න කිය. එකනේ අප මේ පාර්ලිමේන්තුවයි තමන්ගේ ගෙදරයි සම්බන්ධ කරන්නේ අපි අන්තර්ජාලය භාවිතා කරලා. නමුත් අන්තර්ජාලය භාවිතා කළාට ඒ නිවස සහ පාර්ලිමේන්තු අතර අප වෙනමම චැනල් එකක්. තනල් එකක්. සකස් කරලා තමයි ඒ පද්ධතිීන්දක සම්බන්ධ කරන්න. තොට කිසිම ආකාරයට පිටස්තර පුද්්‍යලයකුට ඒ දත්ව සොරකන් කිරීමට, හෝ දත්ත පරිචිල්නය කිරීමට අවකාශයක් නෑ. ඒ පිඩස්තර පුද්ගලේ ඒත් එක්කම දැන් අපි දැ අපි ගත්ත් පාර්ලිමේන්තු නිලධරන් විදිහට අපි පර්ලිමේන්තු තුළ මේ ජාල පද්ධතිීන් පරශිල්නය කරනවා. හකොර අපිට ඒ සඳ අවශ්‍යවන යටතාල පහසුකම් ඒ යටිතාල පහසුගම් ඉතාමත් සුරක්ෂිතන්ද මෙ පාච්චි කරන අවශ්‍යවන පහසුගම් පාර්ලිමේන්තු තුළ අප සකස් කරල තියෙනවා අප උදාහරණ අපි සඳහන් කළොත් රාජ්‍යාන්ශයේ ඉතාමත් හොඳ යටිතල වි්වයක් අද පර්ලිමේන්තු තුළ ස්ථාපනය කළ දේන වයිෆ නැත්තන් මේ වෆයි තාක්ෂණ පාර්ලිමේන්ටවේ සියලුම අංශලට විහිදිලති නොම් ඒත් එක්කම් පාර්ලිමේන්ව ඉතාත් ඉතාමත් සංකීරණ තන් ඉතාමත් ඉහල තත්වය පවතින TVව පද්ධතියක් අද ක්‍රියාත්මක වෙනම් ඒ න්නේ ආරක්ෂිත පද්ධතිීන්වල ආරක්ෂිත භාවය වෙන්ම පුද්ගල පුද්ගල ආරක්ෂිතාවත හුරු කරන්න තතා ප තාක්ෂණය උපරින් වශෙන් භවිතා කරලතති නොම් ඉතින් ඒ අතින් ගත්තහම අපි අන්තර්ජාලය තුළ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරන්න, ඉතාමත් ඉහල. තාක්ෂණක යෙදුම් සකස් කරලා ක්‍රියත්මක වෙනවා ඒස සුහා තාක්ෂණි කිදුම් පමණක් නෙමේ අපේ කාරය මණ්ඩලයත් අපේ පරිපාලක දත්ත පරිපාලකවරුන් එත් එක්කම ඩේටබේ අඩමිනිස්ටේටස් ලබිගේෙනවා මේ පද්ධති පරිපාලකවරුන් අදී විධ නිලධාරීන් ඒ ස දහ ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරනවා ඒ සහ කැපවෙල කටයුතුරන කාරමණඩලෙකුත් අපිට ඉන්නවා. හඳයි ඔබතුමා මතු කරපු කාරණයක මතම මේ ප්‍රශ්නය මතු කරන්නේ දැඟබතුමා කිව පලේ තුල යන්තර කටයුතු වගේ අට තල පහසුම් කටයවුතු සංවර්ධය සඳහා බදු පාර්ත්මන්තම් ලැබෙන දායකත්වය සහතල් අපි මේ පිල්ිබඳ තවදු ටත් හොඳයි හොඳ ඇතරම දැන් අපි අර යිමං අර මුලින්ම සඳහන් කල අපි අපි පාර්ලිමේන්තුේ තාක්ෂණය මෙහ වේ අ ඊ පාලිමන් කියන ක්‍රමපාන් වෙත වැඩ පිළි ඔස්සේනත ටඩජි කිනි සිිී යක්තම අපි ක්‍රියාත්ක් කල ඒපාලිමන් කියන. එතුර ඒක මූලිකම ව්‍යාපෘතියත්තමයි මේ අන්තක් ජාල බිහි දොරන තන් ඉටරනෙට පෝටල් කියනෙ එක. පාලිමේන්තු තුළ පදධතීන් හතලිස් පහක් පම එකතු විච්ච පද්ධතියක් තිේනවා මේ ඉන්ට්‍රනට් පෝටල් කියල එතොර මේ මේ පද්ධතියට පාර්ලිමේන්තුවේ සියලුම කාරය මණ්ලයට ප්‍රවිෂ්ටවෙන්න්න හැකාව ති නු ඒත් එකම සබාර්ලිමන්ත සියල න්ත්‍රීවරන්ට පදධතියට ප්‍රවිෂ්ටවෙන්න්න හැකියවතින තාම ආරක්ෂව එත් එක්කම වෙනත් අංශවල ඉන්න නිලධාරීන්ට ඒ පද්ධතියට තමන්ගේ ඒ ඔහට ලබාදීලති යුසනෙන් පස්සුවට් භාවිතා කල පද්ට ප්‍රශ් හැයා ලබාදී. එතවට මේ යට තල විවහයන් ගත්තොත්ත හම අද පාර්ලිමේන්තුී ඕනෑ කාරමල්ලේ ඕනෑ පුද්ගලෙකු මේල් මාර්ගයෙන් ගණදින කිරීමේ හැකාව ලැබ ලබාදීලතියෙනවා. තමන්ගේ දත්තවලට නිවසේ සිට හ පාර්ලිමේන්තුව සිට ප්‍රවිශ්ටවෙලා ඒ දත්ත තමන්ට අශ්‍ය විදිර හසරුවන් අවශ්‍ය පහසුගන් ලබා දීලතියෙන. එක්ම සබි මන්ත්‍රීවරුන්ට MSස් නැතම් කිය කිය ෂෝට්ම ස කිය එක හරහා ඔහුන්ව සම්බන්ධ කරගන්න නැත ඔහුන්ට සනිවේදනය කරන්න අවශ්‍යයන පහසුන් අපි ලබාදීලතිේ නො ඒ වගේ ඉතාමත් තව ඊටත් තල වක්තම ම කියන්නො අපි අර බෝ වඩ කිය බරිියෝ ඕන්ඩිවයිස් කියන තමන්ගේ පුද්ජලික පරිගණකේ නැම් පුද්ල යංගම උපරණ පාර්ලිමේතුුව රැගෙනහිල්ලා ඒ පර්ලිමේන්තුවේ පද්ධතීන් වලට ආරක්ෂිත සබන්ධ කරලා තමන්ගේ වැඩටයුතු පාලිමේතු තුළ සිද්ධ කර අ වශන කටයුතු නත ඒසනාවන පහසුගං අපි මේ පද්ධතිය හරහා ලබාදීලතියෙන එනිසාදි ගත්තොත් පාර්ලිමේන්තුළ ඉතාමත් හොඳ යට තල විවහත්තිීනො ඉතාමත් ආරක්ෂිත යටතලවිවහත්තිී නො ඒ මගින් පාලිමේන්තුවේ කටයුතු තවදුටත් ඉතාමත් කාරක්ෂම පළදා අරන් කරන්න අපේ කාරමණලයට රුමන්ත්‍රීවරුන්ට අවස් අවශ්‍ය වන අවකාශය අපි ලබාදියල තියනවා හොඳයි ඒවගේම තමයි මේ තොරතුරු තාක්ෂණය කියල කියනන්නේ නිරන්තරයෙන්ම යවත්කාලීන වෙනදයක් මේ යාවත් කාලීන වෙන දැනුම ඔබ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට ලබාදීමේදී කොයි වගේ පුහුණ වැඩ සට හන්ඳ ක්‍රියාත්මකවෙන්න ඕඒ අපි දෙවා දෙයාාකාරයකින් ක්‍රියත්මක වෙනවා එකක් තමයි දැනට පාර්ලිමේන්තුව තුළ අපි ස්ථාපනය කරලතියනොත් තාක්ෂණ පුහුණු ස්ථානයක් ඒකදී කාපාර්ලිමි අපි විවිධ පුද්ගලයන් පිටස්තර පුද්ජලයන් ගැනල්ලා පාර්ලිමේන්තුව තුළ කාරය මන්ඩලට අශ වන දනම ලබදීමටටයුතු කරනවා. ඒත් එක්කම පාලිමේන්තු අපේ කාර මඩ්ලේ පාර්ලිමේන්තු අනිත් කාරය මඩ්ලට අවශ්‍ය වන දැනුම ලබා දෙන්න මේ ස්ානයින්දල කටයුතු කරනවා. එත් එක්කම මන්ත්‍රීවරුන් විධ ඉල්ලීමම් අපඉල්ලීම් කරනවා ක්ෂය පිබ ොහන් දැනුව කරනත්ත ඒසහ පුහුණු පාටමලා පවත්වන්න කියල ඒ පටමල් පාලිමේතු තුළ දන ස්ථාන කල ය පුහු දධ්‍ය ා තු සිද්දරන. එත් එක්කම අපි පිටස්තර ස්ථානවලට පාර්ලිමේන්තුවේ විවිධ පුහුණු වැඩමුලූන් වලට කාරමණ්ලේ සම්බන්ධ කරනවා. එනිසා මඟරන්නේ එමකද පුහුණුව කියන ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් ඒ ඒක ඔබතුමය කිව්වගේ ආවච්චාලනව පෞවත්වගෙනන්නන ඒසඳ හාවශ්‍යවන සහය සහයෝගේ පාර්ලිමේන්තුල අපි ලබෙන ඒකටයු ඉතාමත් හොින් සිදධව එගේම තමයි ඔබ දොර්මේන්ත විසින් මෙහෙවීම සිදු කරන ශ්‍ර ලංකා පාලිමේන්තුවේ වෙබ් අඩවිය පිට පිට පස්වතාවක් කරන්න සම්මානයෙන් පිදුම් ලබවා. දෙපර්තුමේතුවක් වශයෙන්ගේ ශ්‍ර ලංකා පාලිේතුට ඇයේ විශලා අඩම්බරයක් ඉතින්ඒවගේ ඔබ දෙපාර්මේන්තුවෙන් ලද ජයග්‍රහණ පිළිබඳ තවදදුර ටත්සා කච්චාරමු ඕහො නිපුනේ ඇතරමේ ජයග්‍රහණ කියදේ අපි දකින්නේ අපි අපින කටයුතු කොච්චර ආකාරයකට අපි පර්ශ්වකරුවන් අගේ කරනවද කියන කාරනය තමයි හි. අපි අපි එක ලබාගන්න කාරණය නමුත් අපිත් පාලිමේන්තු වෙබ්බඩවිය දහස් නමේ වර්ශයද ල අපි අවස්ථා කීපේ කදී රාජ්‍යංශයේ හොඳම වෙබ්බඩවිට නැත්තම් භාෂාත්ත්‍රයෙන් ක්‍රියාත්මක වෙන හොඳම වෙබ්බඩවියටට හිමි සම්මාන ලබා ෙනැතියෙනු. ඒත් එක්කම අප ජංගමේදුම. ඊස්වාබිමාණී සම්මානය ලබාගෙනතියෙනවා ඒ කියන්නේ ලංකාවේ ලංකාවේ ක්‍රියාත්මකෙන හොඳම රාජ්‍යංශය ක්‍රියාත්මකෙන හොඳම ජංගම යෙදමට හිමි සම්මානය අපිට ලැබිලතියෙනවා එත්තක්කමි පාර්ලිමේන්තුවය රාමන් කලින් ස්‍රඳන් කලාකාට අන්තක්ජාල බිහිදොරතුර අපි ක්‍රියාත්මකෙනවා ඊ කෝපනත්තං ඒ රාජ ගිෙනුම් පිළබඳ කාර්ග සභහ පද්ධතිය කියල පද්ධතියක් ඒ පද්ධතිය මගින් රජයේ ආයතන අටසය හත ලෙහක් අපි පාර්ලිමේන්තුව හා සම්බන්ධ කල්ලතියෙනවා. ඒ ආයතනවලට අදාළ වන වාර්තා මේ පද්ධතියට කලින් සහර වසරල අවරුදු දහයක් පහලවක් පැමණි වාර්තමයි පාර්ලිමින්තුවර පැමණි එතුර මේ මේ ව්‍යපෘතිත්ත එක් අපිට හැකියාව ලබිලා තියෙනවා මේ අටසී හතලයක් විච්ච රාජ්‍යායතන පාර්ලිමිේන්තුවත් එක එසනින් සම්බන්ධ කරන්න සහ ඒ ආයතනත් එක්ක ඉතාමත් පළදායුරින් කටයුතු කරන්න රාජ්‍යංශවල ව රාජ්‍යංශයන්ගේ පලදාීතාවය මැන බලන්න ආද විවිධ ආවීත කටයුතු මේ පද්ධතිය හරහා අපිරන්න හැකිව ලැබි තිවනවා ඒකට මේ පද්ධතියේ සාර්ථකත්වය පිළිබඳ අපි ජාධිපති සම්මානයකුත් අපිට ලබිලතියන. ඒත් එක්ක මම තව එකක් නිපුනි සඳන්රන්නඕ අපි පාර්ලිමින්තුව තමයි යුනිකෝට් කියන සංකේත භාවිතය පිළිබඳව රාජ්‍යන්ශයම් රාජ්‍යශයේ ප්‍රථමයා වශයෙන් කටය සුද්ධ කරන්නේ දුනෙත් අපි. ඒකට දැනට පාර්ලිමේන්තුව තුළ සියලුම සිංහල දෙමල මාධ්‍යයෙන් කරන කටයුතු. අපි යුනිකෝට් කිය සංකේත ආශ්‍රරයෙන් තමයි ක්‍රියත්ම කරන්නේ. ඒ කටයුතුල ප්‍රමුකයවීම පිළිබඳවත් අපිට යිCT අයතනින් සම්මාන ැබ යෙනවා ඉද විධ ශේෂත්‍රයන් ඔස්සේ. අපිට මේ පාර්ලිමේන්තුවේ කටයුතු මේ පාක්ෂණ පාර්මන්තුව ලබාගජායග්‍රහණයක් නෙමේ මේ පාර්ලිමේන්තු වශයෙන්ම පිමකද පාලිමේන්තු වෙබ්බඩවට ලැබෙන සම්මානය ලැබෙන්නේ ඒ වෙබ්බඩවිය තියන තාක්ෂණය කටයුතු පමණක් නෙමේ ඒ වෙබ්බඩව ආවච්‍යාය කරන පර්ලිමේන්තුව සියලු ආංශයන්සි කාර ම ත කාර මන් න ම පාලි ේන්තුම ලාග ජයග්‍රහ සේලු මද. ඉන්ද ප විද සම්ම ලබාගේ රතින ඒ සම්මන සියල් ලක්ම පාලි මේන්තු බාග සම්මාන. හද. තුමමා පැදිලි ක ආකාරයටම ශ්‍රී ලංකා පාල්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාරන දෙපර්මේන්තුව කියන්න විශාල වගකීම් සසා කාර්භාරයන් රශ්ියක් කරපින්නාාගත් දෙපර්තමේතුවවා ඉතින් මේ පිළිබඳව පැහදිලි කරන්නට අද දවසේ සොපෑමණ ොරතුරු පද්ධති හා කළමනා කරන දෙපාර්මේතුවේ අධ්‍යක්ෂ මහැෂ් පේරම්ම හතාට බෙැවෙන් ම ස්තුතිවන්තු වෙනවා ඉතින් තවත් දවසක ශ්‍රී ලංකා පාල්ලිමේන්තුවේ තවත් දෙපර්තමේන්තුවක් සමගින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු ඇතිව අද දවස ස. ගන්නවා බ සමට හvinන් තූති bo